ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම මේ වීඩියෝ එක බලන්න ආවට බොහොම ස්තුතියි. ඇත්තටම අවශ්‍ය මේ කාලේ අවශ්‍ය මාතෘකාවක් කියලා මට ගොඩක් දැනෙන්න ගත්තා. ටික කාලයක් ගත වුණා මට මේ වීඩියෝ එකක් කරන්න එන්න. මොකද හේතුව මේ කාල සීමාවත් එක්ක පොඩ්ඩක් මට මගේ ආධ්‍යාත්මික කටයුතු සඳහා මම කාලය වෙන් කරන්න සිද්ධ වුණා. ගොඩාක්ම ඒකේ බලපෑමක් තියෙනවා මේ සත්‍ය දේවල් ඔයාලට ලබා දෙන්න ඕනේ කියන හැඟීම. මොකද මේ මේ දේවල් කවුරු කියන්නේ ගොඩක් අය මේක තමන් තුල තියාගෙන ඉන්නවා මිසක් තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. ඉතින් මේ මේ වීඩියෝ මාලාවේ මට හිතුණා මුලින් ඉඳලම කරන්න ඕනේ කියලා නොදන්න අයටත් එක්ක ඒකිනම් මේක එපිසෝඩ් වශයෙන් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි පළවෙනි අදියර. මේකෙත් මම කොටස් දෙකකට කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක පොඩ්ඩක් දීර්ඝ වැඩි නිසා මේ මේක විශේෂත්වය තමයි මේ අමුද්‍රව්‍ය අඳුනා දීම සම්බන්ධයෙන්. මොකද වෙළඳපොළේ අපිට ගන්න තියෙන අමුද්‍රව්‍ය මොනවද? ඒවා හොඳ දේවල් මොනවද? ඒවයින් වෙන්නේ මොනවද? ගොඩක් අය දන්නේ නැහැ. සමහර අය චිත්‍රයක් අඳින්න ආසයි. ආස වුණාට ගිහිල්ලා මොකක් හරි දෙයක් අරන් එනවා. අරන් ආයෙත් අඳින්න පටන් ගන්නවා. අඳින්න පටන් ගත්තාම තමන්ගේ හිතේ තියෙන දේ ඒක හරහා උන්නේ නැති වුනහම මෙයා හිතනවා මට චිත්‍ර අඳින්න බෑ කියලා. ඒක කෙලින්ම එයා එතනින් ඒ හිණේ අතහැරලා දානවා. නමුත් අපි චිත්‍රයක් අඳින්න ගත්තාම අපි කඩේකට ගිහිල්ලා බඩුවක් අරන් ඇවිල්ලා ඒකෙන් චිත්‍රයක් අඳින්න පටන් ගන්නකොට අපි දන්නවා මේ බඩමුට්ටුවේ නැත්නම් මේ අමුද්‍රව්‍යයේ තියෙන ගැටලුවන් නිසා තමයි මට මේ චිත්‍ර නිර්මාණය කරගන්න බැරි. මට පුළුවන් කියලා මම දන්නවා. මම කලින් මේක කරලා තියෙනවා කියනවත් දන්නවා. එතකොට මේ අමුද්‍රව්‍යයේ තියෙන අඩුපාඩු අඳුර ගන්න බෑ හරියට අලුතෙන් පටන් ගන්න කෙනෙකුට. ඉතින් අපි මට හිතුණා මේක ලේසියෙන් කොහොමද අඳුර ගන්න අමුද්‍රව්‍යය කියන එක ගැන සහ මේ වෙළඳපොළේ සාමාන්‍ය වෙළඳපොළේ තියෙන අමුද්‍රව්‍ය වලින් වෙන්නේ මොනවද කියන දේවල් ටික පොඩ්ඩක් මුලින්ම පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා සියලු දෙනාට. අත්දැකීමුත් එක්ක එනිසා බලමු අපි මේ වීඩියෝ මාලාව දිගටම රැඳිලා ඉන්න මම මුලින්ම ඔයාලට චිත්‍ර ඇඳීම සම්බන්ධයෙන් ඕනම චිත්‍ර නිර්මාණ කිරීම සම්බන්ධයෙන් වෝටර් කලර්ස් ඔයිල් පේන්ට් එතකොට ඇක්‍රිලික් ඇබ්ස්ට්‍රැක්ට් එතකොට ඒ වගේ චාකෝල් විශේෂයෙන්ම චාකෝල් තමයි මගේ බලද්දී උර පෙන්සිල් ඒ වගේ ගොඩක් දේවල් පිළිබඳව ඔයාලට මුලින්ම මම මේ හැම දෙයක් ගැන ඔයාලට කියලා දෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ channel එකත් එක්ක ඇත්තටම දැන් continue කරගෙන යනවා මේ channel එකම සම්පූර්ණයෙන් මේ විස්තර වලට ගෙන දෙන්න සහ මේකේ තියෙන ආධ්‍යාත්මික පැත්ත ඇයි කෙනෙකුට චිත්‍ර අඳින්න බැරි ඇයි තව කෙනෙකුට පුළුවන් මේක ඇඟෙන් එන්න ඕනද නැත්නම් මේක පුරුදු වෙලා කරන්න පුළුවන්ද ඔන්න ඔය දේවල් හැම දෙයක් ගැනම කතා කරනවා. අපි හැම බලමු රැඳිලා ඉන්න දිගටම මේ channel එකත් එක්ක විස්තර වලට ඕනම දෙයක් දැනගන්න පුළුවන්. comment කරන්න like කරන්න තමන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න ඒ සියලු දේකටම උත්තර ලබා දෙන්න මම සූදානම් ඉන්නවා. රයිට් බලමු කොහොමද වැඩේ කරන්නේ. මම අපේ දරුවෝ සහ වැඩිහිටි සියලු දෙනාම මේකට ගොඩාක් උනන්දුවක් දක්වන මේ කාලේ මොකද ගෙදර ඇත්තටම පොඩ්ඩක් නිමාඩු සුවයෙන් ඉන්න නිසා මානසික සුවය සඳහා මේක ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් මම හිතුණා මේක පිළිබඳව මූලික දැනුම ඔයාලට ලබා දෙන්න. මේකේ දැනට මම මගේ කාලය තුල මේ වෙනකම් මම ලබාගත් අත්දැකීම් සහ සියලු පළපුරුදුකම් මත මට හිතුණා ඔයාලට මම භාවිතා කරපු දේවල් සහ මේ වෙළඳපොළේ දැනට දකින්න ලැබෙන දේවල් පිළිබඳව ඔයාලට ලොකු අවබෝධයක් ලබා දෙන්න දෙයක් අපි අමුද්‍රව්‍යයක් තෝරා ගන්න උනේ ඒක මිලදී ගන්න කොහොමද සහ කොහෙද ගන්න තියෙන්නේ අපි දෙයක් හොයලා බලලා ගන්න කොහොමද අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක ගැන ලොකු අවබෝධයක් ලබා දෙන්න. ඉතින් අපි මෙතන මගේ දැනට මේ කාලේ හොයා ගන්න පුළුවන් වෙච්ච බඩමුට්ටු ප්‍රමාණයක් තියෙනවා අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විතර තියෙනවා. ඒ නිසා මම ඔයාලට ඉස්සරවම පේපර් වලින් පටන් ගන්නම්. पेपर अभी कहूँ तोरगे मनोवाद वेल पड़े तीन पेपर इतकोट पेपर गणकम मुखदे करण पुलवा मनोवागे वेडदीन संबंधी अभी अद कथा करूँ इसो मे बेड़ा इवरण कम बला मुखद मे हम अमुद्रव्यालट लुक आबोदे बाधीन इतने विशेष बेड़ा मुखद मेक समहार मेक बोरींग वे नम अदी गंड ओडमे तोरगा मौपे अंड दुअंड ඇත්තටම වැදගත් තව කෙනෙකුට මේ මේ වගේ දෙයක් තව කෙනෙකුට ෂෙයා කරන්න මොකද ගොඩාක් වටිනවා මේ අමුද්‍රව්‍ය පිළිබඳව අවබෝධය. හරි එහෙනම් අපි බලමු මේ පේපර්ස් ගැන ඉස්සරහම බලමු මොනවද අපිට ගන්න තියෙන පේපර් කියලා. මම ඔයාලට එකින් එකට පෙන්වන්නම් පේපර් කියන්නේ පේපර් මොන වගේ පේපර්ස්ද මෙතන තියෙන නිසා වෙනද පොලේ ගන්න තියෙන පේපර්ස් වර්ග මොනවද කියලා. අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පේපර් එක තමයි මේ A4 पेपर एक नॉर्मली सामान्य करते हैं मेरे GSM 80 पेपर का अभी बालू इस तरह में GSM क्या है मुकाद दिया सीएल के नाम मेरे दरगाह तो कारण है पेपर या मिल देगा नोट GSM क्या है मेरे पेपर का इन्हें कोटा सामान्य मिल दो बोलते मेरे गाना का मार्क्टी है ठीक है ना वो ना पेपर एक गाना का मार्क्टी अन्य गाना का मन बारानो तो मैं GSM के ना वचन हदला दिए मैं अकुर इतकोट मैं GSM सामान्य 80
स्केच करेंट सामान्य मुन मुन हर दिया पड़ी पोता खदा मेक बैंक लादागढ़ इतनी ये वागे पड़ पड़ी वैडी आप अतहूर करगा मे पेपर के अतर हाई मुकद पेपर गोड़ा हम पेपर नास्ती करना पेपर के घर आप मुलिंग मुलिंग अब अतहूर नेता अतहूर करगा अभ्यास करना हम पेपर के मेक विशेष मेके अब पेस्टल कोलिंग वेड करवा पेनसिल कोलिंग वेड करवा ओट कल ओटम करनक मत इक नमक अतदा बली मकर अतहूर करपाटों चित्रे अंदर कली मुड़ी चित्र निर्माणीकरण गोहमदी पशु भी मकदा अत्पोत वसें भावितर कटु सटान वसें भावितर पोत खदागंड पेपर स्टीक मे वे वेड़कड़ पुड़वा पेपर स्थम मेती है इलाकड़ी मे पेपर मेक सामान्य मेक लबागण लेसीम मेक दाहत्र दहाट की सैज से पेपर मेक सामान्य दाहत्र दहाट पेपर मेक इकोलहावसरी पल्ले अने सामान्य पिल विभाग पल्ले पंति लमाइट दर्वंट अपट भी सामान्य विभाग सदा भावताकर पेपर का विशेष तरह सदा मेक गुड़ाक अमत पेपर का मेरे मेक जीएसएम सी 100 जीएसएम पेपर का मेक अत्र ओटकाल आटे का करंट मट तीयन पेनसिल ओटकल पेस्टल वगे मध्य बाविता करवा सह मेक विशेषातीत मेक विभाग सदा भाविता करने का सह मे तरंग सदा भाविता करने का प्रीम अनुमत करना तीन का किन्ना विशेष विशेष मेके मे सैट बस पशु पास मेम सदाहन करो मेके सैज मेके जीएसएम प्रमाण इतना सह विधवा पीड़ितगे अस्तन वे सामान्य मेरे तरंग यम कि मैंने मे पेपर कड़ा लमाइट स्कूल वाले वेड सतान सदा भावता पेपर मेक तमें सामान्य मेक हम पेपर का मेक जीएसएम एक्सी हती वगे गणक पेपर का मेक पड़ा मुझे रफ् गति हतीना पड़ा पिटी वगे मुझे रफ् हतीना मेक सामान्य ओणम मध्यम ड्रोविंग करंट बुड़वा अत्र पेपर का मेक तम मंगिता स्कूले ओ लेवल एग्जाम इकट अनुमत कर लीन पेपर मंगिता मे पेपर मेक अतम हूं पेपर का एग्जाम पेपर का कीड़क की वस्तम कड़े मिलते कौन मे पेपर के दाने मे गणक तेरनी तोर कंड विशेष अत्र ओण मध्य निर्माण हाई मे पेपर हाई धरण अब इलाट तीयने कोंकर पेपर मेरे कोंकर पेपर के लिए मेक लीगल सैज के पेपर का मेक ए फोर सैज के तीयनवा मेकअ गणक पेपर अतर मेक मैं पावित कल मेक पेपर मेकड़े मेक ओरिजिनल कोंकर मे ओरिजिनल कोंकर मेटेटिया गुड़ा गणक मेक चाइना वाली सामान डूप्लीकेट कोंकर मेक गुड़ा हाईना मेक बाविता मेके मेम कुट कुट गति आना ओट मैकना सामान लाइट अल्ल लाइट इकट पेपर अतुन अकूर्वागतना सामान ओट मैकिया ओरिजिनल पेपर तीयन मेके दिन लगे ना मे पेपर मुझे पेपर का मेके सामान्य ओट कल पेनसिल ड्रॉइंग का मेके रफ सामान्य रफ गति तीन वगे करना किसी गलू मेके सामान्य दहत्र दहाट सैज से पेपर के तीन लीगल सैज से तीन अब ए फोर सैज से वाशन तीन अत्र मेक मुझे पेपर सामान्य बल मेके मनोभा करवा इलाट अभी चित्र निर्माण करना पेपर की पेपर की करंट पड़ा चित्र मनोद मनोद अर्धकी मत लागू मत इलाट पेन दिन मेन मे पेपर का मेक जीएसएम देशीय पण गणक रफ् पेपर का मेक टेक्चर तीन अल्लन अतना मेक बोर्ड डेक वसे इतम पेपर डेक वसे इतम अब अंदर
මේක සයිස් තියෙනවා සාමාන්‍යයෙන් මේ නම් 14යි 18 සයිස් එකේ পেපර් එක. මේක වෙළඳපොලේ ගන්න තියෙන මේ වගේ ෂීට් හතරක් එකට කරලා තමයි ගන්න තියෙන්නේ. මිල සාමාන්‍යයෙන් මම දන්නේ නැහැ. මොකද මේක පළාතෙන් පළාතට සහ සමහර කඩවල ගොඩක් වෙනස්. ඒකින් මම මේ කිසිම දෙයක මිල ගණන් කියන්න යන්නේ නැහැ. අනික තමයි මේ পেපර් එකේ තියෙනවා සාමාන්‍යයෙන් අඩි 3යි අඩි 4 සයිස් එකේ পেපර් එක. ඒක මෙහෙම හතරට කපලා ගත්තාම තමයි මේ වගේ 14යි 18 කෑලි හතරක් එනවා. ඒ විදිහට තමයි මේ পেපර් ලබා ගන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේකේ හොඳයි මේක වෝටර් කලර් පැස්ටල් සහ චාකෝල් පෙන්සිල් ඕනම දෙයකට භාවිත කරන්න පුළුවන් හොඳ හොඳ পেපර් එකක්. අතර මමත් මේ পেපර් එක තමයි දැනට වැඩි වශයෙන්ම භාවිත කරන්නේ. ඔබ পেපර් එකේ තව තියෙනවා 100 GSM 140 পেපර් එක. මේ තියෙන්නේ GSM 140 পেපර් එක නිර්මාණය කරපු චාකෝල් චිත්‍රයක්. උනෝක තමයි තියෙන විශේෂත්වය. අනිත් পেපර්ස් දැනට මං ගාව නැහැ. මොකද මේ ලංකාවේ ඇත්තටම හොයාගන්න අමාරුයි. මේ කාලය තුල ගොඩක් පිටරටින් එන পেපර්ස් තමයි තියෙන්නේ. ෆැබ්‍රියානෝ ඔයාලා කවුරුත් දන්න කෙන්ට් পেපර් එක සහ බ්ලූ ෂීට් එක. ඒවා සාමාන්‍යයෙන් කඩවල වල හොයාගන්න තියෙන পেපර්ස්. ගොඩක් මේ දවස්වල නම් අඩුයි. ඉතාලි, ඉංග්‍රීසි වගේ රටවල් වලින් තමයි ඒක ලංකාවට ගෙන්නන්නේ. ගොඩක් දැනටත් මේ পেපර්ස් උත් මම ලංකාවට ගෙන්නගත්ත পেපර්ස් දැනට මං ගාව තියෙන්නේ. මොන ওই ටික තමයි දැනට සාමාන්‍යයෙන් භාවිත කරන්න පුළුවන් পেපර්ස් අපිට සාමාන්‍යයෙන් ලබා ගන්න තියෙන වෙළඳපොලේ විශේෂයෙන්ම. තව දෙයක් තමයි මේ ළඟට අපි ඔයාලට මං ඔයාලට කියලා දෙනවා අනිත් අමුද්‍රව්‍ය පිළිබඳව. අර විශේෂයෙන් තමයි අනිත් දේ තමයි කැන්වස් ගැනත් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන කැන්වස් එකක් අපි කොහොමද හදාගන්නේ, ඒවට භාවිත කරන තින්ත වර්ග මොනවද, කැන්වස් එක නිර්මාණය කරගන්නේ කොහොමද, තමන් තනියම කැන්වස් එකක් හදාගන්නේ කොහොමද, ඔන්න ඔය ටිකත් මම මූලික වශයෙන් ඔයාලට ඊළඟ වීඩියෝ එකකදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඊළඟට අපේ තියෙන අනිත් දේවල් මොනවද කියලා. ඇත්තටම අපට තව තියෙන එකක් තමයි මේ ස්කෙච් බුක් එක. මේකත් විශේෂ බුක් එකක්. අපිට සාමාන්‍යයෙන් වෙළඳපොලේ පොත් කඩවල ගන්න තියෙන ස්කෙච් බුක් එකක්. මේක හොඳයි. මේකත් GSM 250, මේක නේ 140 GSM 140 পেපර් එකක්. ෂීට් 20ක් තියෙනවා. මේකත් A3 සයිස් එකේ পেපර් එකක්. ඇත්තටම මේකත් හොඳ හොඳ পেපර් එකක්. මම ඔයාලට කියලා දුන්නා මේ পেපර් එකේ ක්වොලිටි පිළිබඳව. ඉතින් මේක මෙහෙම පැක් කරලා තියෙනවා ඉටිකොලයක. ඇත්තටම දරුවනේ මේක විශේෂයෙන් මේ ඉටිකොලයකින් පැක් කරලා තියෙන්නේ. මේ পেපර් එක ඇතුළට සාමාන්‍යයෙන් තෙතමනය වගේ දූවිලි වගේ යනවට තමයි මේ පැක් කරලා තියෙන්නේ. ඉතින් මේක හොඳ ඔයාලා পেපර් එකක් ගෙදර අරන් ගියපුවාම পেපර් ලොට් එකක් අරන් ගියපුවාම මේක මේ වගේ ඉටිකොලයකින් වහලා තියාගන්න පුළුවන් නම් සාමාන්‍ය මොකෙකින් හරි ඔතලා තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඇත්තටම পেපර්ස් එක ටික කාලයක් යනකොට එක්කෝ එකට තෙත ගතිය උරාගෙන මොන හරි වෙලා අදින චිත්‍රයේ සමහර විට ඔයා බලාපොරොත්තු වෙන මට්ටමින් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වාගේ වුණාම ඒකත් වැදගත් කාරණයක්. අනිත් තව විශේෂත්වය තමයි මේ পেපර් එකේ සාමාන්‍ය මෙතන බයින් කරලා නැහැ. මේකේ වෙන මේ කොළ එකකින් එකට ගලවන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් වෙනම මේක බයින්ඩින් කරන තැනකට දාලා මෙතනින් බයින් කරගත්තාම ඔයාලට මේක ස්කෙච් බුක් එකක් වශයෙන් නැත්නම් පොතක් වශයෙන් සම්පූර්ණ පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් වෝටර් කලර්, පැස්ටල්, චාකෝල්, පෙන්සිල් කියන ඔක්කොම ටික නිර්මාණය කරන්න පුළුවන්. මේක හොඳයි. ඊට අමතරව මේකත් වෝටර් කලර් පෑඩ් එකක්. මේකත් මේක A3 සහ මේක A3 සහ මේක A4 වශයෙන් සහ තව A5 වශයෙන් මේ පොත් ලබා ගන්න දෙනවා. මේකත් අපිට සාමාන්‍යයෙන් වෝටර් කලර් පෑඩ් එකක් වශයෙන් මේකත් GSM 250 পেපර් එකක්. මේකත් අර මම ඉස්සල්ලා කියපු ඩින්ඩෝ කියන পেපර් එක තමයි මේකේ තියෙන්නේ බෝඩ් එකක්. ඇත්තටම මේකත් හොඳයි. වෝටර් කලර් සහ හැම දෙයකටම පාවිච්චි කරන මේක පැක් කරලා තියෙනවා. ඔන්න ඔය පොත් ටික තමයි දැනට මම ඔයාලට පෙන්නන්න තියෙන්නේ මං ගාව විශේෂයෙන්. අපි බලමු ඊළඟට මොනවද තියෙන, තව මෙතන අපට අවශ්‍ය භාණ්ඩ මොනවද තියෙන්නේ කියලා. අමුද්‍රව්‍ය, මේ පෙන්සිල් වර්ග, බ්‍රෂස් වර්ග, එතකොට පැස්ටල්, මේ හැම දෙයක් ගැනම මම ඔයාලට කියලා දෙන්නම්. අපිට කොහොමද මේ පින්සලක් තෝරගන්නකොට සහ පැන්සල්, එතකොට පාට පැන්සල් සහ මේ හැම දෙයක්ම තෝරගන්නේ කොහොමද කියන එක වෙළඳපොළට ගිහිල්ලා ඔයාලා ඔයාලට අවශ්‍ය දේ කොහොමද තෝරගන්නේ කියලා කියලා දෙන්න තමයි ඊළඟට හදන්නේ. එහෙනම් අපි ඊළඟ කතා කරන්න තියෙන පැන්සල් ගැන, විශේෂයෙන්ම වෙළඳපොළේ ගන්න තියෙන පැන්සල් වර්ග ගැන මම ඔයාලට පොඩ්ඩක් කියනවා. අපිට අපි කවුරුත් දන්න වීනස් පැන්සල් එක තියෙනවා. තව තියෙනවා පිකාසෝ කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මෙතන. චාකෝල් පෙන්සිල් නැතුව. ඉතින් මේ පෙන්සිල් දෙක වර්ග දෙක තමයි දැනට ඔයාලට හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එක 10ක් විතර වගේ වෙළඳපොළේ තියෙනවා. අපි බලමු මේ වීනස් කියන පෙන්සිල් වර්ගයෙන් මොකද්ද වෙන්නේ කියන එක ඉස්සරහම අපි අපිට නිතරම දකින්න ලැබෙන පැන්සලක් ඉඳලා. අතන මේ වීනස් එකේ 2H ඉඳලා
සාමාන්‍ය 6 set විතර වගේ වෙනකන් තියෙනවා pencil එක. ඒකේ H අකුරෙන් කියවෙන pencil වර්ගයක් තියෙනවා, B අකුරෙන් කියවෙන pencil වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ 2B 2B ඉඳලා 10B විතර වගේ වෙනකන් 8B 10B විතර වගේ වෙනකන් තියෙනවා B අකුරෙන් කියන වර්ගයක්. එතකොට මේ H අකුරෙන් කියවෙන pencil වර්ග ගොඩක් සාමාන්‍ය hard. ඒ කියන්නේ මේ තුඩ hard අඳිනකොට අපි සාමාන්‍යයෙන් draw කරනකොට සාමාන්‍යයෙන් මෙහෙම soft එකට වගේ තමයි draw වෙන්නේ. ඒ කියන්නේ dark ඇඳෙන්නේ නැහැ. අපිට light areas අඳින්න මොකක් හරි ද්‍රව්‍ය බලා නිර්මාණය කරනකොට වගේ අපිට light area එකක් හදාගන්න ඕන සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අඳිනකොට අපිට මෙන්න මේ වගේ හැඩයක් තමයි සාමාන්‍යයෙන් මේ H අකුරෙන් සඳහන් වෙන මේ pencil වලින් තේරෙන. ඒතකොට මේ H එකේ ඉඳලා H6 වගේ වෙනකන් තියෙන pencil ටික පුතේ සාමාන්‍යයෙන් තුඩ චූටක් වගේ තමයි ලොකු වෙන්නේ 6 වගේ වෙනකන්. එතකොට මේ පැන්සලක් තෝරගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ පුතේ මේ පැන්සල සාමාන්‍යයෙන් මේකේ පිපිරිලා තියෙනවද, මේකේ සමහර ගුලක් ඇතුලෙන් කැඩිලා තියෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ පුළුන් වගේ වෙන්න පුළුවන්, මෙහෙම ඔබනකොට මෙතන පුළුන් වගේ වෙන්න පුළුවන්. එහෙම නම් සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් කැඩෙන්න පුළුවන්, උල් කරද්දි කැඩෙන්න පුළුවන්, නැත්නම් නිකන් තියෙද්දි කැඩෙන්න පුළුවන්. අනේ ඒ වගේ හානි වෙන්න පුළුවන් පැන්සලක් තෝරගද්දි පොඩ්ඩක් විශේෂයෙන් ඒක ගැන පොඩ්ඩක් බලන්න. ඒකුණ අපි මේ B අකුරෙන් සඳහන් වෙන සාමාන්‍ය මේ 2B 3B 4B වගේ යන පැන්සල් 6B 8B වගේ තියෙන පැන්සල් වලින් මොකද වෙන්නේ කියලා. ඒතර මේ පැන්සල් වල විශේෂත්වය පුතේ මේකේ සාමාන්‍යයෙන් 6B වගේ වෙනකන් අපි සාමාන්‍යයෙන් යනකොට මේක 8B එකක්. මේ වගේ නේද තුඩ මහතයි. මේකේ තුඩ ඝනකම තියෙන මේ මින්රම් ප්‍රමාණය වැඩි. ඒ නිසා මේකේ සාමාන්‍යයෙන් අපිට ඩාර්ක් අඳිනකොට අපිට සාමාන්‍යයෙන් නිර්මාණයට අනුව පැන්සල් නිර්මාණයක් කරනවා නම් අපිට ඩාර්ක් ඒරියාස් අඳින්න ඕන නම් මෙන්න මේ පැන්සල් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ෂේඩින් එකක් තමයි සාමාන්‍යයෙන් මේ පැන්සල් එකකින් එන්නේ. අපි බලමු සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ ෂේඩ් එකක් ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි පුතේ මේ පැන්සල් වලින් අඳිනකොට මම ඔයාලට කියන්නම් අපි මොන හරි දෙයක් නිර්මාණය කරන මේක මේ පැන්සල ඕනවට වැඩිය තද කරලා අඳින්න බෑ. මොකද කොච්චර ඇඳවත් එකම ටෝන් එකක් තමයි මේ පැන්සල් එකේ දෙන උඩින් ලෙස්සන එක තමයි වෙන්නේ නැවත අපිට ඩාර්ක් කරන්න උනාම. මේ වගේ ඔන්න ඔය වගේ ස්වභාවය තියෙන අපිට වෙන ඩාර්ක් එකක් අපිට තව ගොඩාක් ඩාර්ක් ඇඩ් කරන්න ඕන නම් මේ පැන්සල් වර්ගය හරියන්න. ඒ නිසා මේ වගේ සාමාන්‍යයෙන් සරල ඩාර්ක් එකක් ගන්න පුළුවන් පැන්සල් වර්ගය තමයි වීනස් පැන්සල්. මේකේ දිලිසෙන ගතියක් තියෙන සාමාන්‍යයෙන් නෝමලි දිලිසෙනවා, ලෙස්සනවා. මේක උඩ තව පැන්සලකින් අඳින්න බෑ, මේක ලෙස්සලා යනවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි මේ වීනස් කියන වර්ගයේ තියෙන. අපි නිර්මාණ කරනකොට අපිට සාමාන්‍ය පොඩි නිර්මාණයක් තමයි මේ වීනස් කියන බ්‍රෑන්ඩ් එකෙන් කරගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය ලොකු අපිට සාමාන්‍ය දෙයක් කරන්න පුළුවන්. නමුත් අපිට ලොකු ඩාර්ක් එකකට යන්න බෑ. අපිට අවශ්‍ය ඩාර්ක් ඒරියාස් ගන්න අමාරුයි. ඒ වගේ ලෙස්සනවා, තව එකක් ඒක උඩ අඳින්න බෑ. අන්න ඒ වගේ ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේ පිකාසෝ කියන බ්‍රෑන්ඩ් එක. මේකත් ඒ වගේම බ්‍රෑන්ඩ් එකක්. මේක ඊට වැඩිය පොඩ්ඩක් ක්වොලිටියක් තියෙනවා. මේකේ ක්වොලිටියක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මේ පැන්සල් පොඩ්ඩක් හොඳයි, අතට පහසුවයි අල්ල ගන්න පුළුවන්. හොඳ ක්වොලිටියක් තියෙනවා පැන්සලේ. අනිත් එක තමයි මේක සාමාන්‍යයෙන් අපිට මේ ඔයාලට පේනදි සාමාන්‍යයෙන් ඩ්‍රෝ කරනකොට ස්කෙච් කරනකොට මේ වගේ වීනස් එකට වඩා සාමාන්‍යයෙන් මට නම් සාමාන්‍යයෙන් පොඩි හොඳ පෙනුමක් ගේනවා සාපි නිර්මාණය කරන චිත්‍රයට. ඔන්න ඔය පැන්සල් වර්ග තමයි සාමාන්‍යයෙන් තියෙන. හොඳට මතක තියාගන්න පැන්සලක් මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් ඒ තුඩය ගැන විශේෂත්වයෙන් ඒ ලීයේ වර්ගය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වීනස් වල පැන්සල් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට බලමු සාමාන්‍යයෙන් මොනවද සාමාන්‍යයෙන් ඊළඟට තියෙන පැන්සල් වර්ගය කියලා සාමාන්‍යයෙන් භාවිත කරගන්න පුළුවන්. හරි පුතේ, අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ තවත් පැන්සිල් වර්ගයක් තමයි. මේක වලට පෑනක් වගේ පෙවුනට ඇත්තට මේක පෑනක් නෙමෙයි, මේක පෙන්සිල් එකක්. මේකට අපි ටච් පෙන්සිල් කියලා කියනවා. මේක ගොඩක් භාවිතා කරන්නේ ප්ලෑන් නඳින කට්ටිය, නැත්නම් ඩ්‍රාෆ්ට් මන්ලා කියන කට්ටිය තමයි මේක ගොඩක් භාවිතා කරන්නේ. අපි මේක මොකද මේක විශේෂත්වය කියලා බලමු. මේක ඇත්තටම පොයින්ට් එක චූටි තුඩක් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් නීඩල් එකක් වශයෙන් තමයි එන්නේ මේ පොයින්ට් තුඩ. මේ නීඩල් එක කියන්නේ සාමාන්‍යයෙන් චූටි කූරක් වගේ තියෙන්නේ. මේ වගේ පෙට්ටියක මෙන්න මේ වගේ කූරක් වශයෙන් තමයි එන්නේ. මේ වගේ සාමාන්‍යයෙන් හීනි කූරක්. මේක සාමාන්‍ය 0.5 0.7 වගේ මිලිමීටර්ස් වලින් තමයි තියෙන්නේ. අපිට මේක
මේක ඇඳලා මේකේ තුඩ අපිට මෙන්න මෙහෙම ප්‍රෙස් කරලා තමයි මෙහෙම ගන්න තියෙන්නේ පිටිපස්සෙන් මෙතනින් මෙහෙම ප්‍රෙස් කරනකොට මේක ඉස්සරහට එනවා ඉස්සරහට ඉස්සරහට එනවා අපිට මේක ඇතුළට දාගන්න මේ මේ තුඩ අපිට ඇතුළට යවන්න ඕන මේක ප්‍රෙස් කරලා ඉවරලා මෙහෙම මෙතනින් මෙහෙම තද කරලා ඇතුළට යවන්න තියෙන්නේ අනිත් එක තමයි නැවත මේකට අපි අලුතෙන් මේ නීඩල් එක ඇතුළ කරන්න වෙන්නේ මෙහෙම ප්‍රෙස් කරලා ඉවරලා මෙතනින් තද කර මෙතනින් ඔහම ඇතුළට තල්ලු කරන්න තියෙන්නේ මීට ඒ වගේ මේක විශේෂයෙන්ම හීනි අපිට ඉසකයා ගස් වගේ සිවුම් තැන් අඳින්න වුණාම මේ වගේ පෙන්සිල් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ දරුවනේ අපිට එන ඊළඟට කතා කරන්න තියෙන පෙන්සල් වර්ගවලින් චාකෝල් පෙන්සිල් ගැන අපි කවුරුත් ආස කරන කාගේ හීනයක් තමයි මේ චාකෝල් පෙන්සිල් වලින් චිත්‍ර නිර්මාණය කරනවා කියන එක. අතර මේක පොඩ්ඩක් ආසයි කවුරුත් චාකෝල් පෙන්සිල් එකකින් චිත්‍ර නිර්මාණය කරන්න. අපි බලමු මේ චාකෝල් පෙන්සිල් මොනවද මේවා ගන්න තියෙන්නේ කොහොමද සහ මේ වගේ මොනවද තියෙන වර්ග කියලා. දැනට මංගා තියෙන පෙන්සිල් ටික මම ඔයාලට පෙන්වන්නම්. මම භාවිතා කරන පෙන්සිල් මොනවද කියලා මම වැඩිපුරම ආස කරන මාධ්‍ය තමයි චාකෝල් සහ මම ඇත්තටම චාකෝල් චිත්‍ර වලට ගොඩක් කැමති. මේ මම කලින් ඔයාලට පෙන්වන වගේ මේ තියෙන ඇත්තටම චාකෝල් වලින් නිර්මාණය කරපු චිත්‍රයක්. මම හරි ආස මාධ්‍ය. අදාලම මේ චාකෝල් පෙන්සිල් තෝරගන්නකොට මොකද්ද අපි බලන්න ඕන සාධක කියලා. සාමාන්‍ය වෙළඳපොලේ නිතරම දකින්න ලැබෙන පෙන්සිල් වර්ගය තමයි මෙන්න මේ චාකෝල් පෙන්සිල් එක. මේ වගේ සුදු පාට චාකෝල් පෙන්සිල්ල මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ටිකක් මේ තුඩ කැඩෙන්න බලනවා උල් කරන්න අමාරු කොච්චර උල් කරත් මේක තුඩ ටිකක් කැඩෙන්න බලන එකින්ද මම චුට්ටක් මේ බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් අනුමත කරන්නේ නැහැ. අපි බලමු සාමාන්‍යයෙන් මේකේ මම දැරට භාවිත කරන මෙන්න මේ වගේ පෙන්සිල් වර්ගයක්. මේක ඇත්තම හොඳයි. සාමාන්‍යයෙන් හොඳ හොඳට අපිට තොඩ හොඳ ශක්තිමත් අඳින්න පුළුවන්. අනිත් එක තමයි මේ චාකෝල් වල තියෙන හાર્ඩ්, මීඩියම්, සොෆ්ට් කියලා වර්ග තුනක්. ඒකේ හાર્ඩ් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ලයිට් ඇඳෙන එකක් වෙන්නේ. සාමාන්‍යයෙන් හાર્ඩ් කියලා කියන්නේ තද කියලා කිව්වට පාට නෙමෙයි තද මේකේ තුඩ තදයි. තුඩ තද නිසා තමයි මේකට අපි හાર્ඩ් කියලා කියන්නේ. නමුත් මේක ඇඳෙන්නේ සොෆ්ට්. ඒ කියන්නේ ලයිට් තමයි ඇඳෙන්නේ. අපි මෙහෙම චිත්‍රය හොම මොන හරි එකකට අපිට ලයිට් ඇඳ ගන්න ඕන නම් මෙන්න මේ වගේ ෂේඩින් එක තමයි මේ හાર્ඩ් කියන පෙන්සිල් එකකින් ගන්න පුළුවන්. මෙන්න මේ හાર્ඩ් කියන පෙන්සිල් එක අපිට මෙන්න මේ වගේ ලයිට් ඒරියාස් හදාගන්න තමයි අපිට ගන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේ ඩාර්ක් පෙන්සිල් එකක් නැත්තම් සොෆ්ට් කියන පෙන්සිල් එක. මේක සොෆ්ට් කියලා හඳුන්වන්නේ මේ තුඩ පුතේ සාමාන්‍යයෙන් මේක සොෆ්ට් කියන්නේ මේක හයිය නෑ. නිකම්ම චුට්ටක් හાર્ඩ් එකට වැඩිය හයිය අඩුයි. ඒ නිසා මේක සොෆ්ට් කියලා. නමුත් මේක ඇඳෙන්නේ ඩාර්ක්. ඔය වගේ ඩාර්ක් එකක් තියෙනවා මේ පෙන්සිල් එකේ. ඉතින් ඔන්න ඔය මීඩියම් එකත් ওই දෙක අතර තියෙන්නේ. නමුත් ඔන්න ඔය පෙන්සිල් වර්ග තුන තමයි සාමාන්‍ය චාකෝල් පෙන්සිල් වලින් හොයාගන්න තියෙන අපිට දැනට ওই ටික තමයි වෙන්නේ. අනිත් එක තමයි මේ white චාකෝල් කියලා පෙන්සිල් එකක් තියෙනවා. මේ චාකෝල් පෙන්සිල් එක මේක සුදු පාට අපිට සාමාන්‍යයෙන් ලයිට් ඒරියාස් මතු කරගන්න ඕන උනොත් අපි ගොඩක් කරන්නේ ඉරේසර් ඉරේස් කරන එක කරන්නේ ලයිට් ඒරියා ගන්න. නමුත් අපිට මේ වයිට් පෙන්සිල් එකත් භාවිත කරන්න පුළුවන්. මේකෙන් අපිට ලොකු දෙයක් කෙරෙන්නේ නැහැ. නමුත් උත්සාහ කරලා බලන්න සාමාන්‍යයෙන් ඔයාලට මොන හරි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට අපිට මේ චාකෝල් පෙන්සිල් අඳිනකොට තව අවශ්‍ය වෙන ගොඩක් දේවල් තියෙනවා. අපි ඒකේ මාධ්‍ය කීපයක්ම තියෙනවා. අපි බලමු මේකට ඉරේසර් මොනවද ඕන වෙන්නේ කියලා. පුතේ ඉරේසර් එකක් මිලදී ගන්නකොට කඩේකින් ගිහිල්ලා සාමාන්‍ය හොඳ ඉරේසර් එකක් මිලදී ගන්න සාමාන්‍යයෙන් පොඩ්ඩක් මිල වැඩි වුණාට ඒක ගැන හොයලා බලන්න ඕනේ. මොකද පේපර් එක අපි මේක චිත්‍රය වටින ඩ්‍රෝවින් එකක් අපි කරන්නේ. ඒතර මේක අපිට ඉරේස් කරන්න ඕන වුණාම සහ අපිට ලයිට් ඒරියාස් මතු කරගන්න ඕන වුණාම මේ වගේ හොඳ සාමාන්‍යයෙන් ඉවත කරන හොඳ ඉරේසර් එකක් මේ තියෙනත් ඒ වගේ හොඳ ඉරේසර් එකක්. ඉතින් ඉරේසර් එකක් තෝරගන්නකොට ඔයාලා හොඳ ඉරේසර් එකක් තෝරගන්න. මොකද ඉරේසර් එකෙන් තමයි අපි එළිය අඳුර කියන එක මතු කරගන්නේ. ඊට අමතරව අපිට මේකට තව ඉරේසර් වර්ගයක් තියෙනවා නීඩඩ් ඉරේසර්. මේක සාමාන්‍යයෙන් තියෙන නීඩඩ් ඉරේසර් එක අපි ඒක නිකන් අපිට ක්ලේ එකක් වගේ තියෙන්නේ. සමහර මේ තියෙන්නේ ඒ වගේ මෙන්න මේ වගේ මොනවා හරි ඇදෙන ක්ලේ එකක් වගේ තියෙන නීඩඩ් ඉරේසර් කියලා කියන මේක වෙළඳපොලේ සාමාන්‍ය ටික හොයාගන්න අඩුයි. නමුත් මේක අපිට අවශ්‍ය වෙනවා නිර්මාණයක් කරනකොට. අනිත් එක තමයි මේ අපිට ගොඩක් රබර් ඉරේසර්, නීඩඩ් ඉරේසර් කියන හොඳ බ්‍රෑන්ඩ් වලින් තියෙන හොඳ ඉරේසර් එක තෝරගන්න. අපි බලමු ඊළඟට මේ මොකක්ද ඕනේ කියලා. මේක පේපර් ස්ටැම්ප් එකක්.
මේකේ සාමාන්‍යයෙන් එක එක සයිස් වල තියෙනවා පොඩි සයිස් එකේ ඉඳලා මේකෙන් අපිට පුළුවන් සාමාන්‍යයෙන් পেපර් මේකේ পেපර් රෝලක් තියෙනවා পেපර් රෝලක් උණු කරලා තියෙන්නේ අපිට මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් මොකක් හරි ෂේඩින් එකක් කරනකොට මේක ඇඳලා පස්සේ ෂේඩ් කරලා මේක සාමාන්‍යයෙන් අපිට ෂේඩින් ටැං පෙන්සල් පාරවල් යන්න ගිහිල්ලා සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි මට්ටමකට මේක පත් කරගන්න පුළුවන් මේ পেපර් ස්ටම්ප් එකේ මේක මේකෙන් තමයි ඒ දේ වෙන්නේ චාකෝල් සහ පෙන්සිල් චිත්‍රයක් නිර්මාණය කරනකොට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන දේ තමයි পেපර් ස්ටම්ප් එක मंडल दिन गोड़ा दूर मेक वेट एंगील बावित करेंगे मुकद मट एक दुरा एक नम गोड़ा एंगील सह पिंसल इक बावित करें तब तो मैं चाकोल लाने को तब देख मैं चाकोल डार्क एरिया मत कर मेन मेवागे कंप्रेस चाकोल की चाकोल लैंप बावित करना मेक अतम गोडाक मैं डार्क एरिया मे चाकोल बावित कर मेक अतम सामान्यों गोडाक दुर्घटन अड़ी इट पास अभी ओण सामान्य तव ली पुच्छल चाकोल तीन इक ममना ली सामान्य अवश्य ली वर्ग तीन ली वर्ग अभी अति कड़ल बल्ल ඒ ලී වර්ගය හොයාගෙන තමයි පුච්චලා ගන්නෙ. ඒ පුච්චලා ගන්න ලී වර්ග වලින් හදන චාකෝල් එක තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය මේක අඳිනකොට සාමාන්‍යයෙන් මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. අතන මේක හරි ඉන්ට්‍රෙස්ටිං මොකද ඇත්තටම අපිට ඉක්මනට අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. අපිට චිත්‍ර නිර්මාණයේදී මේ වගේ අපිට අතින් ඔන්න ඔය වගේ ෂේඩ් කරලා ලස්සනට හදා ගන්න පුළුවන් මේක ඕනම දෙයක් නිර්මාණය කරද්දී අපිට ඉක්මනට අපිට දෙයක් නිර්මාණය කර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වයින් චාකෝල් මේකට අපි සාමාන්‍යයෙන් වයින් චාකෝල් කියලා කියන්නේ මේ ගස් පුච්චලා ගන්න ලී වර්ගයක් පුච්චලා ගන්න චාකෝල් එක මේකෙත් සාමාන්‍යයෙන් මේ ලී පුච්චන ලී වර්ගය අනුව අපිට ක්වොලිටි වෙනස් වෙනවා පොඩ්ඩක් ඉතින් අපිට හොඳම ලී වර්ගයක් තෝරගෙන තමයි මේක අපිට නිර්මාණය කර ගන්න පුළුවන් සහ මේක වෙළඳපළේ ලබා ගන්න තියෙන ඕනතරම් චුට්ටක් මිල වැඩි නමුත් මේක අර අවශ්‍ය මේකට අවශ්‍ය ලී වර්ගයේ හරියටම සමහර පැතිවල හොයා ගන්න නැහැ ඉතින් ගොඩාක් මේක තියෙන්නේ මම නම් දැනට භාවිත කරන යාපනයේ ගිහිල්ලා හේ යාපනයේ තියෙන ලී වර්ගයක් තෝරගෙන තමයි එන්නේ මේකට පුච්ච ගන්න අවශ්‍ය නිසා මේ ලී වර්ගය හොයන්න විශේෂයෙන්ම මම යාපනය යනවා යාපනයේ ගිහිල්ලා හොයාගෙන තමයි ලී වර්ගයට පුච්චලා තමයි ගන්නෙ රයිට් ඊළඟට අපිට මේකට අවශ්‍ය වෙන්නේ ගොඩක් චාකෝල් නිර්මාණය කරද්දී ඔන්න ඔය බාන්න ටික තමයි අවශ්‍ය චාකෝල් චිත්‍රයක් නිර්මාණය කරනකොට චාකෝල් පෙන්සිල් ගැන මට කියන්න තියෙන සාමාන්‍යයෙන් යන්නේ ඒ වගේ දෙයක් තමයි
අපි බලමු ඊළඟට මොනවද අපිට භාවිත කරන්න තිබුණා කියලා කලර් පෙන්සිල් සහ තව තියෙන පැස්ටල් වර්ග ගැන පේන්ටින් ගැන බ්‍රෂ් ගැන කියන්න තියෙනවා බොහොම ස්තුතියි එනම් මේ වීඩියෝ එක නරඹුවාට ඇත්තටම සාමාන්‍ය හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා එහෙම නැත්නම් ඔයාලා මේක වැඩි දෙයක් දන්නවා ඇති ඒ දේවලුත් මට ඉදිරිපත් කරන්න තව ගොඩක් අමුද්‍රව්‍ය තියෙනවා ඔයාලට අඳුරලා දෙන්න සහ සාමාන්‍ය වෙළඳ පොලේ ගන්න තියෙන අමුද්‍රව්‍ය වලට අඳුරලා දෙන්න ඉතින් ඒ දේවල් ගැනත් ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා හැම දෙයක් ගැනම වෙන වෙනම වශයෙන් සාකච්ඡා කරමු මේ චිත්‍රය නිර්මාණය කරනකොට ඉදිරියට ඒ නිසා හැම චිත්‍රයක්ම නිර්මාණය කරන විදිය සම්බන්ධයෙන් මම ඔයාලත් එක්ක කතා කර ගන්නවා තොරතුරු බෙදා ගන්නවා ඒ වගේම අපි බලමු මේ කාලය තුළ ආධ්‍යාත්මික පැත්තට පුළුවන් තරම් යොමු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා මොකද ඇත්තටම මේ පරිසරය වෙනස් වීමත් එක්ක පුළුවන් තරම් සෝවාදාත්මයත් එක්ක ජීවත් වෙන්න බලන්න ගොඩක් ආධ්‍යාත්මික දැනුම තමයි වැදගත් වෙන්නේ ඉතින් ඒ තොරතුරු ගැන මම ඔයාලට මෙතෙක් කාලයක් මම ලබාගත් ආධ්‍යාත්මික දැනුම සම්බන්ධව මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ channel එක හරහා විශේෂ දේවල්ට යත් තියෙනවා තවත් කතා කරන්න ඉතින් එහෙනම් අපි ඒව නැවත කතා කරමු බොහොම ස්තුතියි ඔයාලා මේ වීඩියෝ එක නරඹුවාට නැවත වීඩියෝකින් හම්බෙන තුරු ඊළඟට තෙරුවන් සරණයි